කඩු රැකීම එමත් නැත්තම් විකට් කීපින් කියන්නේ මම හිතන විදිහට ක්‍රිකට් ක්‍රීඩාවේ තියෙන කලාවක්. හැබැයි ඒ කලාවෙන් පරිමේයට යනවා කියන්නේ ලේසි වැඩක් නෙමෙයි. ඒ වගේම තවසින් දෙකෙන් කරන්න පුළුවන් වැඩකුත් නෙමෙයි. ඒකට සෑහෙන කාලයක් යනවා. එහෙම මහන්සි වෙලා කැපකිරීම කරලා කඩු රැකීමේ කලාවේ පරිමේයට ආපු කඩු රකින්නන් ගැන අපිට අහන්න දකින්න ලැබෙනවා. මමත් මේ සූදානම් වෙන්නේ ඒ වගේ කඩු රකින්න පස් දෙනෙක් ගැන කතා කරන්න. ඒ තමයි 2020 ඉස්සලාන තරඟ ඉතිහාසයේ වැඩිම දවා ගැනීම් සිදු කළ කඩු රකින්නන් පස් දෙනා. අපි ඒ ගැන කතා කරමු. ඊට කලින් ඉන්ට්‍රෝ එක පොඩ්ඩක් බලලයිමු. මේ සටහනේ අංක 5ට ඉන්නේ ක්වින්ටන් ඩිකොක්. මෙවර 2020 ඉස්සලා ලොකුසලා තරඟාවලියේ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ කඩු රකින්න 2014 ඉඳලා මේ දක්වා දකුණු අප්‍රිකාව වෙනුවෙන් 2020 විසල ලෝකපුසලාන් තරඟාවලිය නියෝජනය කරන ලැබු කළු රකින්න. ඒ වගේ තමයි මේ සටහනේ තවමත් ජාත්‍යන්තර තරඟ බිඳේ ඉන්න එකම කළු රකින්න. ඩිකොක් මේ දක්වා 2020 විසල ලෝකපුසලාන් තරඟ 18ක් ක්‍රීඩා කරලා තිනවා. ඒ 18 දී ඩිකොක් දවා ගැනීම 22ක් සඳහා සම්බන්ධ වෙලා තිනවා. ඒ උඩපන්දු 17ක් සහ ස්ටම්ප් කිරීම් 5ක් සමග ලිකොක් කඩු රකින්නකු හැටියට තරඟයකදී දක්ව හොඳම දක්ෂතාවය තමයි උඩපන්දු 3ක් සහ ස්ටම්ප් කිරීමක් ලබා ගැනීම. කඩු රකින්න පස් දෙන අතර 4 වෙනි ස්ථානයේ ඉන්නේ අපේ කුමා සංගක්කාර. සංගක්කාර 2007 ඉඳලා 2014 දක්වා 2020 විසල ලොකුසලාන තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළා. ඒ කාලේදී සංගක්කාර ලොකුසලාන තරඟ 31ක් ක්‍රීඩා කරලා තියෙනවා. ඒ තරඟ 31ේදී සංගක්කාර දවා ගැනීම 26කට සම්බන්ධ වුණා. ඒ උඩපන්දු 12ක් සහ ස්ටම්ප් කිරීම් 14ක් සමග සංගක්කාර තරඟයකදී කඩුලු රකින්නකු හැටියට දක්වලා තියෙන හොඳම දක්ෂතාවය තමයි උඩපන්දු 2ක් සහ ස්ටම්ප් කිරීමක් ලබා ගැනීම. මේ කඩු රකින්න පස් දෙන අතර 3 වැනි ස්ථානයේ ඉන්නේ බටහිර ඉන්දියා කොදියු ක්‍රීඩකෙක්. ඒ තමයි දිනේෂ් රාම්ඩීන්. බටහිර ඉන්දියා කොදියු කණ්ඩායම වෙනුවෙන් 2020 විසල ලෝකපුසලාන තරඟ 29ක් ක්‍රීඩා කරලා තිනවා. ඒ 2007 ඉඳලා 2016 දක්වා ඒ තරඟ 29 දී රාම්ඩීන් දවා ගැනීම 27කට දායක වුණා. ඒ උඩපන්දු 18ක් සහ ස්ටම්ප් කිරීම් 8ක් සමග රාම්ඩීන්ගේ තරඟයක හොඳම දක්ෂතාවය කඩු රකින්නකු හැටියට ස්ටම්ප් කිරීම් 4ක්. මේ සටහනේ දෙවෙනි ස්ථානයේ ඉන්නේ පාකිස්තානයේ කඩු රකින්නෙක්. ඒ තමයි කම්රන් අක්මල්. කම්රන් 2007 ඉඳලා 2014 දක්වා කාලයේදී පාකිස්තානය වෙනුවෙන් 2020 විසල ලොකුසලාන තරඟ 30කට සහභාගී වුණා. ඒ තරඟ 30දී කම්රන් පාකිස්තානය වෙනුවෙන් දවා ගැනීම 30කට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ උඩපන්දු 12ක් සහ ස්ටම්ප් කිරීම් 18ක් සමග කම්රන්ගේ තරඟයක කඩුල්ල පිටුපස ඉඳගෙන හොඳම දක්ෂතාවය තමයි ස්ටම්ප් කිරීම් 4ක් දවා ගැනීම. සුපිරිම කඩුලකින් අතර පළමු ස්ථානයේ ඉන්නේ ඉන්දියාවේ හිටපු සුපිරි නායකයෙකු වන මහේන්ද්‍ර සිං ධෝනි. ධෝනි ඉන්දියාව වෙනුවෙන් 2007 ඉඳලා 2016 දක්වා 2020 විසල ලොකුසලාන තරඟ 32ක් ක්‍රීඩා කරලා තියෙනවා. ඒ තරඟ 32ේදී ධෝනි දවා ගැනීම 32කට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ උඩපන්දු 21ක් සහ ස්ටම්ප් කිරීම් 11ක් සමග ධෝනි කඩුලු රකින්නෙකු හැටියට තරඟයක දක්වූ හොඳම දක්ෂතාවය තමයි උඩපන්දු 4ක් රැක ගැනීම. අපි දන්නවා 2020 විසල ලොකුසලාන තරඟාවල තවත් තියෙන්නේ හරියටම දවස් 5යි. ලොකුසලානේ උණුසුම එන්නෙන් නම් වැඩි වෙනවා. අද පුහුණු තරඟ පටන් ගන්නවා. හෙට පැවැත්වෙනවා ශ්‍රී ලංකා කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පුහුණු තරඟය. මේ වගේ ලොකුසලාන තරඟ වාර්තා ගැන කතා කරන තවත් වීඩියෝකින් නැවත හමු වෙමු. ඔයා තාමත් නිඩ්ඩිකට් YouTube නාලිකාව subscribe කරේ නැත්නම් subscribe කරන්නත්, අලුත් වීඩියෝ එක්ක ආපු ගමන් බලන්න bell icon එක click කරලා notification on කරන්නත් අමතක කරන්න එපා.